අයිබෝන් ඉතින් සුපුරුදු පරිදි අදත් අපි එක්කස් වෙන්නේ කල්ටි පොල් වැඩසටහනක් එක්ක හෙම අප එක වෙරත් නැ ඉන්නවා මාත් එක්ක සුපුරුදු පරිදි අයිබෝන් සර් අයිබෝන් ඉතින් මේ සති යේ සහ ඉදිරි පහුගිය දවස් කීපය අපි සලකා බැලුවොත් විශාල සිදුවීම් කීපයක් වුණා සහ මේ දක්වා මේ රටේ ආන්දෝලනාත්මක සිදුවීම් වෙලා තියෙනවා ඒකත් එක්ක මේ රටේ ප්‍රධාන දේශපාලන චරිතයක් තමයි පාඩලි චම්පිකරණව කියන්නේ ඔහුගේ නව දේශපාලන රැල්ලක් ඇවිල්ලා තියෙනවා මොකද අපිට මතකයි කාලය හෙළවුරුම ගලවගෙන ගියා ඊට පස්සේ 43 සේනාංකය කියලා තවත් විටක පාටලි වෙනම තැනකින් එළියට එනවා ඒකත් එක්ක මේ අලුත් මුහුණුවරකින් ආපහු ඇවිල්ලා තියෙනවා මේ පැන්සල ලකුණ භාවිතා කරගෙන ඒකත් එක්ක මේ පාටලිගේ දේශපාලන හැසිරීම වෙනස් කිරීම කොයි ආකාරයෙන් බලපාවිද ඉදිරි දේශපාලන තත්ත්වයට සහන් මම ඕක දෙආකාරයකින් ගන්නවා එකක් තමයි දැන් අපි මූලික වශයෙන් දන්නවා මේ වෙනකොට ජනාධිපතිවරණයක් පිළිබඳ සාකච්ඡා සංවාද සමාජය තුළ යනවා. ඒ කියන්නේ ඊළඟට එන්න තියෙන ඉලෙක්ෂන් එක කිසිසේත්ම මේ ලෝකල් ගවර්න්මන්ට් ඉලෙක්ෂන් එකක්වත් ප්‍රොවින්ෂල් කවුන්සිල් ඉලෙක්ෂන් එකක්වත් පාර්ලිමේන්තු ඉලෙක්ෂන් එකක්වත් නෙමෙයි. ප්‍රෙසිඩෙන්ටල් ඉලෙක්ෂන් එකකට තමයි ලංකාව යන්නේ. එතකොට දැන් චම්පිකරණවක කොතනද ඉන්නේ? චම්පිකරණවක ආසන්න කාලේ හිටියේ එක එක කාලෙදි එක එක තැන්වල හිටියා. ආසන්න කාලය තුල ඉන්නේ සමගි ජන බලවේගයත් එක තමයි හිටියේ. උදේ සමගි ජන බලවේගය තුල සිටිමින් පාර්ලි චම්පිකරණවකට ඊළඟට බිහිවන ඒ කියන්නේ අපි හිතමුකෝ රනිල් වික්‍රමසිංහ යටතේම බිහිවනවා කියලා රනිල් වික්‍රමසිංහ ජාතික නායකයා කරගෙන එන දේශපාලන ව්‍යාපෘතියක් ජනාධිපතිවරණ ව්‍යාපෘතියක් එනවා කියලා. ඒකට පාටලීට මේ අර සජබෙ ඉන්න ගමන් ගිහිල්ලා තමන්ගේ කුට්ටිය ගන්න බෑ. ඒසා අනිවාර්යෙන් පාටලී තමන්ගේ දෙකක් මේ වගේ මේ වෙද්දි අටව ගන්න ඕනිමයි. මොකද ඒ අටව ගැනීමත් එක තමයි පාටලීට පුළුවන්කමක් ලැබෙන්නේ නායකෙක් හැටියට තනි පෞරුෂයක් හැටියට ගිහිල්ලා මේ තමන්ගේ කොටස තමන්ගේ කුට්ටිය ගන්න. පාටලී හැමදාම එහෙම කුට්ටි ගත්ත මිනිහෙක් නේ. ඉතින් ඒ නිසා තමන්ගේ ඇමති ධූරයක් එහෙම. ඒ වගේම දැන් පාටලීත් එක්ක ගනුදෙනු කරන දේශපාලන ව්‍යාපාර සහ ඉතිහාසයේ දිහා බලපුවහම එයත් එක්ක වැඩ කරන කවුරුත් නැහැ එහෙම ඉතුරු වෙලා ඉන්නේ එයා විතරයි. කියන්නේ දැන් පාර්ලි චම්පිකරණවකගේ පක්ෂයක් කිව්වහම අපි කියන්නේ ඒක චම්පිකරණවකගේ පක්ෂයක් විතරයි. යම් ප්‍රමාණයකට හිටියා නම් හිටියේ ගම්මන්පිල විතරයි. එතන ගම්පප්ලත් අයින් වුණා. මෑතකදී අනුරුද්ධ ප්‍රදීප් කරණසූරිය ඉවත් වුණා. මේ ඉතින් ඒ වගේ මේ අර වෙන නායකයෙක් නිර්මාණය වෙන්න දෙන්නේ නැති හෝ හිතාමතාම සිදු නොකරන දේශපාලන ව්‍යාපෘතියක් පාර්ලිගේ පක්ෂය තුල අපි දක්නට ලැබෙන නිසා සීග්‍රේන් පාර්ලි ගාවට සමාන මිනිස්සු එනවා වගේ මේ ආව තරම්ම වේගයෙන්ම කට්ටිය ගැලවෙනවා කට්ටිය ගැලවෙලා යනවා ඒකේ මොකක් හරි න්‍යායාත්මක කාරණාවක් තියෙනවද පාටලි හිම් කරන්නේ ඒ කියන්නේ දේශපාලනය ඇතුලේ ඔව් දැන් දේශපාලනය ඇතුලේ ඔක න්‍යායාත්මක කියනවට වඩා මේ 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 මූලික වශයෙන් ගත්තොත් තියෙන්නේ මේ ඉතාම සරල ප්‍රායෝගික කාරණාවක් තියෙනේ තමයි මම පොර මම විතරයි කියන න්‍යාය ඒ න්‍යායත් එක්ක මිනිසුන්ට යම් කිසි ආකාරයකට වැඩ කරන්න අමාරුයි ඒ නිසා තමන්ගේ තියෙන දේශපාලන මේ 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 තමන් වටේ ඉන්න පිරිස් මේ ඉවත් වෙලා යනවා. හරි මේ එකත් එක්ක අපි අද දවසේ ප්‍රධාන වශයෙන්ම කතා කරන්න යෙදුනේ මේ මේ වෙද්දි සමාජයේ බොහොම ආන්දෝලනාත්මක සිදුවීමක් වෙලා තියෙන මේ ස්ටෑන්ඩ් අප් කොමඩි කතන්දරේ. පහුගිය කාල සීමාවෙදීම මේ අපි ජෙරම්ගේ සිද්ධිය ගත්තා. ඊට පස්සේ මේ වර්තමානයේ නටාෂගේ සිද්ධිය ගත්තත් මේ ආගම මුල් කරගෙන මේ මේ කතන්දරේ වෙන්නේ මේ ප්‍රකාශන නිකුත් කිරීම ඒ වගේ දේවල් අපි මුලින් කතා කරමු අන්නේ ප්‍රකාශන සිදු කිරීම ගැන මේ මතවාදේ මොකද්ද ඔබගේ ඔව් දැන් මෙහෙමයි සහන් මම දකින්නේ දැන් ආගම කියන්නේ සංස්ථාවක් දේශපාලනය කියන්නේත් එහෙම වෙනම සංස්ථාවක්නේ මේවා අතර තියෙන අන්තර් සම්බන්ධයක් ඒ කියන්නේ මේවට අන්‍යෝන්‍ය වශයෙන් හුදකලා වෙලා ස්වාධීන වෙන්න බෑ නිසා දේශපාලනයේ ආගමටත් ආගම දේශපාලනයටත් එහෙම බලපෑම් කරනවා ඒක යම් රටවල් වල ව්‍යවස්ථාව තුලින්ම යම් ආකාරයකට ආගම අයින් කරලා තිනවා නමුත් අපේ රට එහෙම නැහැ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 72 ව්‍යවස්ථාව නිර්මාණය කරද්දිම ශ්‍රී ලංකාව බුද්ධ ආගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ කියලා කිව්වා JR වගේ මිනිහෙකුටවත් 78 ව්‍යවස්ථාව හදද්දී ඒවයින් මිදෙන්න හැකියාවක් ලැබුණේ නැහැ ඒ නිසා ලංකාව බුද්ධ ආගමට ප්‍රමුඛස්ථානය ලබා දෙන රටක් ඒ වගේම අනිත් පැත්තට ගත්තොත් එහෙම මේ ඒක මුල් කරගෙන ගොඩනැගිච්ච විශාල සංස්කෘතියකුත් මේ රටවල් වල තියෙනවනේ අපිට එහෙම නැහැ කියලා කියන්න බෑනේ. එතකොට මම දකින්නේ මෑත කාලීනව මේ ආපු ප්‍රකාශ අපි ගත්තොත් මේ මේ ඊයේ පෙරේද අර මේ සහෝදරියක් කරපු ප්‍රකාශයක් තිබුණා. ඒ ප්‍රකාශ
තුල දකින්න ලැබෙන මම මට දකින්න ලැබෙන කාරණේ තමයි මේ අපි කාටවත් මේ මේ සමාජයක් තුල ජීවත් වෙනකොට අපිට ඕන විදිහට විතර ජීවත් වෙන්න බෑ. ඒ කියන්නේ අපි මේ හැම මිනිහෙක්ම කැමති තමන්ට ඕන ආකාරයට ජීවත් වෙන්න. නමුත් එහෙම බැරි නිසා තමයි අපි ආයතනික පද්ධතියක් මෙහෙම සමාජයක නිර්මාණය වෙන්නේ. එතකොට ඒක එද්දි මූලික වශයෙන් රාජ්‍ය ආගම සංස්කෘතිය මේ වගේ ඒවා මිනිස්සු හදා ගන්නවා. එහෙම ඒවයින් මිදෙන්න ලෝකේ කිසිදු විදිහක බෑනේ. ඒතර ඒ නිසා මට ඕනි දෙයක් ප්‍රකාශ කරන්න හෝ මට ඕනි විදිහට මේ සමාජයේ ජීවත් වීමට බෑ. ඒ වගේම මට ඕනි දේ ප්‍රකාශ කිරීමට හෝ සිතීමට අයිතිය භාෂණීය අයිතිය ලෙස ගන්නත් බෑ. අර හැරල් ජේ ලැස්කි කියනවා ඔබ අත ඇති සැරයටිය වැනීමට ඔබට අයිතිය තියෙනවා. නමුත් ඒ අනිකාගේ නාසය ළඟින් සීමා විය යුතුයි. ඇයි? තමන්ට වනන්න අයිතිය තියෙනවා වගේම අනෙකට නහය තබා ගැනීමේ අයිතියක් තියෙනවා. විශ්වාස කියන එක මිනිස්සු දරන්නේ තමන්ගේ බුද්ධි මට්ටම අනුව. ඒ නිසා මම දකින්නේ ඒකෙදි නටාෂා නේ මං හිතන්නේ. නටාෂලා වැරදි. ඒක වැරදි. ඒක මම ඒක භාෂණීය අයිතියක් ලෙස ගන්නෙම නෑ. නේ මොකද ඒක මේ අපි ගත්ත තැන මං හිතනවා ටිකක් හොඳ සාධනීය තත්වයකට ආවේ. මොකද බොහෝ දෙනෙක් Facebook අතර සමාජ මාධ්‍ය දාලාවල දැන් මේ වෙද්දි ප්‍රකාශ කරන කාරණාව තමයි, ඒ කියන්නේ භාෂණීය නිදහස උල්ලංඝනය කරා කියලා මේ රජය විසින්. නෑ මෙහෙමයි, මම ඒකෙදි මේ රජය හරි කියලා කියන්නේ නෑ. මම ඒකට මූලික වශයෙන් කාරණාව ගන්නම්. ඒ කියන්නේ දැන් නටාෂා, මගේ අදහස නටාෂා එහෙම ප්‍රකාශ කරපු එකත් වැරදි. ඒක සම්බන්ධයෙන් ලංකාවේ කියන දැන් අපි බුද්ධාගම ගමුකෝ. බුද්ධාගම තුළ බුද්ධාගම කියන්නේ ඉතාම අවිහිංසාවාදී අදහස් තියෙන ආගමක්. එතකොට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන නායකයෝ වගේ අය එතෙන්දී හැසිරිච්ච විදිය යම් ආකාරයකට බුද්ධාගමට නුසුදුසුයි. අනිත් කාරණේ උදාහරණයක් වශයෙන් ගත්තොත් ඩෑන් ප්‍රියසත් වගේ මිනිස්සුනේ මේ රටේ බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් දැන් පෙනී සිටින්නේ. ඉතින් ඒකම ජුගුප්සාජනකයි. එතනම තියෙන ජුගුප්සාජනක භාවය. ඉතින් ඒ නිසා මම දකින්නේ නටාෂලත් වැරදි. නටාෂලගේ හැසිරීම සම්බන්ධයෙන් පරිණත ලංකාවේ පරිණත කියන බෞද්ධ සහ දේශපාලන නායකත්වයේ විසින් ක්‍රියා කරන ආකාරයත් වැරදි. මේක තව පොඩි සමාජ විද්‍යාත්මක කාරණාවක් තියෙනවා සහ මම දකින ආකාරයට. ඒ තමයි දැන් සේපාල් අමරසිංහ විරුද්ධව අදහස් ප්‍රකාශ කරා. ජෙරම් තමන්ගේ අදහස් ප්‍රකාශ කරා. මෙතන නටාෂානේ දැන් නටාෂ කියන කාන්තාව. ඒ කියන්නේ මේ සම නටාෂ සම්බන්ධයෙන් ප්‍රතිවිරෝධය ඉතාම ඉහළයි ලංකාවේ. ඒකට එක පැත්තකින් හේතුවක් වෙන්නේ ආ කාන්තාවක් වීම. මොකද නටාෂාගේ ප්‍රකාශවලට වඩා ලංකාවේ බුද්ධඝමඩ විරුද්ධව බරපතල ප්‍රකාශ කරපු භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒක අවුරුදු 15ක දැරියක් වැඩිම වාර ගණනක් මේ පන්සලට ගෙන්නලා මේ 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 දූෂණය කරේ, මේ සහ ලිංගික අපයෝජනයට ලක් කරේ භික්ෂුන් වහන්සේ නම. ගැන අපි කැලණි පැත්තේ අර මේ පහුගිය කාලක වකවානුව ආරංචි වුණා. ඒ නිසා මේ වගේ දේවල් ලංකාවේ තියෙනවා. නමුත් මේ දේවල්, ඒ කියන්නේ ඒ සංස්කෘතියේ ඉහළ පෙළේ ඉන්න මිනිස්සු කරන දේවල් ගැන කතා කරන්නේ නැහැ. හැබැයි මේ පහළ පෙළේ අය කරන දැන් මේ දූරාවලියේ පහළම එක්කෙනා කවුද? නටාෂා. දැන් අපි ගත්තොත් සේපාල් අමරසිංහට සේපා යම් සමාජ සම්බන්ධතා ජාලයක් සහ කාලයක් තිස්සේ ගොඩනගා ගත දෙයක් තියෙනවා. මම පුද්ගලිකවත් අඳුරන සේවාල්. ඒ වගේම අනිත් පැත්තට මේ ජෙරම්ට රටින් පනින්න පුළුවන් වුණා. ඒ කියන්නේ ප්‍රේ ප්‍රකාශය කරලා රටින් පනින්න පුළුවන් වුණා. තාමත් නැහැ නේද? ඔව්. ඒ හැබැයි මේකේ පහළම එක්කෙනා තමයි කවුද? නටාෂා. නටාෂා. පනින්න යද්දි මොකද? නටාෂා කියන්නේ කිසිදු හැදෑරීමකින් තොරව ඔය අදහස් පළ කරපු මේ පොඩි ගැහැල්ලා මේ. හරි. ඒ නිසා දැන් ඒ වගේම අනිත් පැත්තට අපි ගත්තොත් එහෙම දැන් මේ දවස්වල වෛරල් වෙනවා දෙරණේ දිලිත් ජයවීර කරපු ප්‍රකාශය. අනේක තමයි දැන් මම අහන්නත් ගියේ දැන් ඔය කතාව කියාගෙන ඉද්දිම මේ දැන් දිලිත් ලගේ ඊට පස්සේ එතනින් ගියන් පස්සේ එන ප්‍රකාශ ගැලවිලා දැන් ඊටත් එක්කම දැන් ජැක්සන් ඇන්තනි කරපු ප්‍රකාශය තිබුණේ මේ බුදුන්ට නැකම් කියනවා කියන එක. එතකොට ඒ වගේ ප්‍රකාශ ගැලවිලා මේ නරාසලාගේ ප්‍රකාශ විතරක් එලියටස් මතුවෙන්න බලපාන දේශපාලන කාරණාව තියෙනවද කියන එක මම අහන්නේ. ඔව් එකක් තමයි අර ස්ත්‍රීවාදී අදහස් වලින් ගත්තොත් මේ නටාෂා කාන්තාවක් කියනසාර ලංකාවේ බෞද්ධ සම්ප්‍රදාය තුළ කාන්තාව ප්‍රතික්ෂේප වෙනවනේ. ඒ කියන්නේ යම් ආකාරයකට කාන්තාව කියන කෙනා ගන්නෙ ටිකක් පහළ තැනකින් ගන්නෙ. ඒක ඇත්තනේ. ඔව්. ඒ කියන්නේ දැන් දලදාව ගෙනාවේ කාන්තාව. හැබැයි දලදා පෙරහැරේ ගෑනු නටන්නේ නැහනේ. හරි ශ්‍රීමාබෝධිය ගෙනාවේ කාන්තාවක්. එතකොට උඩමළුවට ගෑනුන්ට නගින්න බෑනේ. මහින්ද රාජපක්ෂගේ බිරිඳට නගින්න පුළුවන් වුණාට ලංකාවේ අනික් කාන්තාවන්ට ඒක නගීමේ හැකියාවක් තිබුණේ නෑනේ. ඒ සමාජයන් විරුද්ධ වෙනවනේ. ඉතින් ඒ නිසා මම දකින්නේ මේක ඊටාම මේ
නරකදේ තමයි දැන් දිලිජ් ජයවීර කරපු ප්‍රකාශයක් ඉතාම වේගෙන් සමාජ මාධ්‍ය තුල දැන් ප්‍රචාරණය වෙනවා. ඒක දිලිත් කියන්නේ ලංකාවේ මාධ්‍ය වල අයිතිකාරයෙක්, දේශපාලන සම්බන්ධතා තියෙන කෙනෙක්, දේශපාලන කැම්පේන් කරපු කෙනෙක්, තවත් තවදුරටත් කැම්පේන් කරන කෙනෙක්. හරි. එතකොට අසාධාරණ අයුක්තිය දැන් පහුගිය කාලේ සහන අරගලයක් සිද්ධ වුණානේ. මේ අරගලවල සාධනීය පැති තියෙනවනේ. ඒ තමයි මේව උනේ මොකටද? මේක රාජපක්ෂල රෙජිමේ විරුද්ධව වුණා. ඒ වගේම සමාජය තුල අපි දැක්කා අසමානතාවය. නීතිය මිනිසුන්ට එකිනෙකට වෙනස් ආකාරයට හැසිරෙන්නේ කොහොමද? නීති ආධිපත්‍ය රූල් ඔෆ් ලෝ සමාජ බිඳවැටලා. ලෝ ඇන් ඕඩර් නීති හා සාමය රැකීමේ ක්‍රියාවලිය තුල මිනිසුන්ගේ තත්ත්වය මොන වගේ වුණාද? මේවටත් විරුද්ධව තමයි මේ අරගලයන් ලංකාවේ ඉස්මතු වුණේ. නිසා අසාධාරණ අයුක්තිය ලෝකෙ හැමදාම තියෙනවා. අසමානතාවය ලෝකෙ හැමදාම තියෙනවා. හැබැයි මේ විදියට පේන්න තිබ්බොත් ඊළඟට වෙන්නේ ලංකාවේ ජන සමාජයේ මොකක්ද කියන එක පිළිබඳ හැම කෙනෙකුටම ආගමික සංස්ථාවල නායකයින්ට දේශපාලන නායකයින්ට යලි යලිත් යලි යලිත් කල්පනා කරලා බලන්න වෙයි. බොහොම ස්තුතියි. ඉතින් ලබන සතියේත් අපි මේ වගේම වැඩසටහනකින් හම්බ වෙමු.